රංගන ලක්මාල් දේවප්‍රිය සමාජවාදී ශිෂ්‍ය සංගමේ ජාතික සංවිධායකවරයව සාමකාමී උද්ඝෝෂණයක් අද දවසේ කොම්පඤ්ඤ වේදිය පොලිසිය ආසන්නයේ කරනකොට අත්අඩංගුවට අරගෙන තියෙනවා. අපි දන්නවා මේ වෙනකොට ආණ්ඩුව 53ක් අවභාවිතා කරනවා. එකක් පුරා විද්‍යා පනත අනිත් එක පොදු දේපල පනත අනිත් එක තමයි දන්නේ සංග්‍රහය ආශ්‍රයෙන් මේ නීති විරෝධී ජනරාශිය කියලා ඒවට අදාළ කළා අද ආණ්ඩුව උත්සාහයක කරනවා මේ 53 ඉස්සරහට දාලා සමාජ ක්‍රියාකාරිකයෝ වෘත්තීය සමිති නායකයෝ දේශපාලන ක්‍රියාකාරිකයන් මේ සියලු දෙනාම අද එක මිටට අරගෙන ඒගොල්ලෝ උත්සාහයක ඉන්නවා අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරා. එතකොට දැන් අපි දන්නවා මේ පොදු දේපල පනත යටතේ දාපු අයට බොහෝ අයට අප හම්බ වුණා. ඒකින්ද පොලිසිය අරමුණ ඉෂ්ට වුණේ නැහැ. පුරා විද්‍යා පනත යටතේ දාපු අයට අප හම්බ වුණා අරමුණ ඉෂ්ට වුණේ නැහැ. ඒකින්ද ආණ්ඩුව දැන් බලනවා පුළුවන්ද කියලා මේ විශේෂයෙන් මේ රංගන දේවප්‍රියලා වගේ ශිෂ්‍ය නායකයන්ව වගේම වසන්ත මුදලීගේ වගේ ශිෂ්‍ය නායකයාට දැන් ඒක ඒ දේ සිද්ධ වෙලා තිනවා. මොකද්ද ඔවුන් බලනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට කොටු කරන්න පුළුවන්ද කියලා. දැන් වසන්ත මුදලීගේව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත ඉන්නේ. දැන් ඔවුන්ගේ උත්සාහයක් තියෙන බව පේනවා. අර පනත්වලට ගරු මහේස්ත්‍රාත්වරුන් අපනියම කරනකොට ආණ්ඩුවේ උමනාව ඉෂ්ට වෙන්නේ නැහැ. ආණ්ඩුවේ උමනාව මොකද්ද? ගුරුපුරා නැගෙන ආණ්ඩු විරෝධය මැඩපවත්තන්න, ඒවා හෙට්ටු කරන්න, මට්ටු කරන්න, ඔවුන් බියටපත් කරන්න නම් මේ අයගේ ඡායාරූප ප්‍රදර්ශනය කරලා, ඒ ඡායාරූප ප්‍රදර්ශනය කරාට පස්සේ ඔවුන්ගේ ඥාතීන්, දෙමාපියෝ, හිතවතුන්, ක්‍රියාකාරිකයන් බය වෙලා මේ සමාජ අරගලය අරගල කරුවන්ට බලපෑම් කරලා පිටිපස්සට ගනී කියලා. ඉතින් අපි එක දෙයක් කියනවා, ආණ්ඩුවේ ඒ අරමුණ නම් ඉෂ්ට වෙන්නේ නැහැ. රංගන දේවප්‍රියව අත්අඩංගුවට ගත්තයි කියලා ශිෂ්‍ය ව්‍යාපාරයේ වැඩ නතර වෙන්නේ නැහැ. වසන්ත සමරසිංහව අත්අඩංගුවට ගත්තයි කියලා වෘත්තීය සමිති ශිෂ්‍යයේ වැඩ නතර වෙන්නේ නැහැ. ඒක නිසා බොරු ප්‍රයත්න මේ හිඟන දේශපාලන ප්‍රතිපත්තියක් මේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔවුන්ගේ මේ අරගලයට විරුද්ධව කරන අරගල ක්‍රියාකාරිකයන් නීති විරෝධීව අත්අඩංගුවට. අපි කියනවා අද දවසේ රංගන දේවප්‍රිය අත්අඩංගුවට ගැනීම නීති විරෝධී. ඇයි? ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් දීලා තියෙන මූලික අයිතියක් සාමකාමී විරෝධයක යෙදෙන්න. එතකොට කොම්පඤ්ඤ වේදිය පොලිසිය නෙවෙයි ඕනම රාජ්‍ය ආයතනයක් ඉස්සරහා, ජනාධිපති මණ්ඩලයේ ඉස්සරහා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉස්සරහා සාමකාමී විරෝධයක නිරත වෙන්න පුළුවන්. ඒ අයිතිය ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් දීලා තියෙන අයිතිය. ඉතින් ඒක තමයි අද රංගන දේවප්‍රිය සහෝදරයා පාවිච්චි කළා සාමකාමී විරෝධයක නිරත වෙලා ඉන්නකොට ඔහු අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අත්අඩංගුවට අරන් තියෙන්නේ අපිට ආරංචි හැටියට මේ පෞගේ දවස්වල අරගල භූමියේ ඇතිවෙච්ච සිදුවීම් වලට පොදුවේ ඒ අරගලයට සහභාගී වෙච්ච ක්‍රියාකාරකයෝ සංවිධායකයෝ අල්ලලා ඔක්කොම කූඩු කරන්න මේ හදන්නේ. ඒකින්ද අපි කියනවා අපේ නීතිඥ මණ්ඩලයේ ලෑස්ති රංගන දේවප්‍රියට අත්අඩංගුවට පත් වෙලා ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙන තරම් ඔහු වරදක් කළා නැහැ. ඔහු ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුගත සාමාන්‍ය අයිතියයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒක නිසා මේ ආණ්ඩුවේ බාල බොළඳ වැඩ අද පාරේ ගියපු මිනිහත් නිකන් වෙළඳ ව්‍යාපාරයක් කරපු මිනිහත් පොදු දේපල කියලා අල්ලලා ඇතුළට දාන්න උත්සාහයක් කරනවා. ඒකින්ද අපි අධිකරණයේදී ඒ නිශ්චිත කරුණු පැහැදිලි කරනවා. මේ ආණ්ඩුව කරන්න යන බොරුව, මේ ආණ්ඩුව කරන තුට්ටු දෙකේ දේශපාලනය, මේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය අපි එළිදරව් කරනවා ගරු අධිකරණයේදී. ඒ අනුව අපි විශ්වාස කරනවා අපි අද දවසේ දැන් බලන්න අත්අඩංගුවට අරගත්තේ පෙරවරු 10ට විතර. එතකොට අද තවෙනතුරු කට උත්තරයක් අරගෙන නැහැ. එතකොට මොකද වෙන්නේ? මේකේ ප්‍රමාදයක් ඇති කරලා හිටක විවෘතාධිකරණයේ නඩුව ගන්න එක වළක්වනවා. ඇයි? සමස්ත නීතිඥ ප්‍රජාව බලාගෙන ඉන්නේ විවෘතාධිකරණයට ඉදිරිපත් කරාට පස්සේ කරුණු කියන්නේ.
ඒගොල්ලෝ උත්සාහ කරනවා අඩු ගන්න ඒවෙන් පවා අවිතු ලාභයක් ගන්න හදනවා මේ හැමදාම මැජිස්ට්‍රේට් වරුන් කියනවා සාධාරණ කාලයක් ඇතුලේ ඔවුන් ඉස්සරහට නඩු අරගෙන ඉන්න මේගොල්ලෝ කරන්නේ මොකද්ද 10ට අත්අඩංගුවට ගත්තු මිනිහා දැන් 12 මාරත් පැනලා තාම කට උත්තරයක් අරගෙන නැහැ දැන් වෙලාව 1යි එතකොට මොකද්ද වෙන්නේ රාත්‍රියේ අරගෙන යනවා ගරු මහේස්ත්‍රාත්වරුන්ගේ ගෙවල් වලට ඔවුන්ට එතුමලට කරදරයි හැමදාම ගෙනියන වෙලාවට අපි විත්තිකාරයන්ට පෙනිහිඩලා තිනවා හැමදාම කියනවා මේ වෙලාවට ගේන්න එපා ඇයි ඕගොල්ලන්ට දවල් කාලේ ඇතුළත මේ කටයුත්ත සම්පාදනය කරගෙන ගරු අධිකරණයට ගේන්න බැරි ඉතින් අපි දන්නවා ආණ්ඩුවේ උපාය නීතිඥ මහත්වරුන්ටත් මේක කනකොකා පෙන්නලා ඔවුන්ව වැළැක්වීමේ අර්ථයෙන් තමයි මේ ඉදිරිපත් කරන්නේ නැත්තේ ඒක නිසා අපි කියනවා ආණ්ඩුවේ ඔය මොන ප්‍රයත්නය දැක්වත් අපි ඒක පරාජය කරනවා කරනවාමයි නීතිඥ ප්‍රජාවකට බය නැහැ ඒකෙන් හින්දා එදා අරගල කරුවන්ට නීති සාහන දුන්නා වගේම සාධාරණ කරුණු කාරණා මත අපි ඕනෑම වෙලාවක රාත්‍රී 2ට අපි සමාජ ක්‍රියාකාරිකයව ගිනිච්චට පස්සේ ගරු මහේස්සත්තුමාගේ ගෙදෙට්ට අපි ගියා රාත්‍රී 2ට පාන්දර 2ට අපිව වළක්වන්න එහෙමත් උත්සාහ ගත්තා ඒකෙන් ද අපි පැය 24ම ඩියුටි ඕන් අපි අනිවාර්යෙන් මේ සාධාරණව ඉදිරිපත් වෙච්ච මේ අලගන කරුවන් සම්බන්ධයෙන් අපි පෙනී හිටිනවා ඒ විතරක් නෙවෙයි රංගන දේවප්‍රිය සහෝදරයා අපිට විශ්වාසයක් තියෙනවා කරුණ ඉදිරිපත් කළා අපට හැපයක් ගන්න පුළුවන් වෙයි කියලා. අද උසාවියට ඉදිරිපත් කරන්නයි කියලා අපි විශ්වාස කරනවා. හැබැයි තාම කට උත්තරයක්වත් අරගෙන නැහැ. ගත්තේ උදේ 10ට විතර. එතකොට තීන ඇයි මේ ප්‍රමාද කරන්නේ කියන එක මම ස්ථාන අපිටවා ගිහිල්ලා හම්බුණා. අපි මම විශේෂයෙන්ම අහුව ඔබතුමා ගන්න මේ ක්‍රියාකාරක නායකයන්ව දාන්නේ සාමාන්‍ය රැට අදත් රැටට දාන්නේ කියලා. එතුමා කිව්වා ඕඩර් එක තාම ආවේ නැහැ කිව්වා මොකද්ද කියලා. ඉතින් බලන්න ස්ථානාධිපතිතුමාගිට කලි කවුරු හරි ඕඩර් එකක් දෙනවා මේ මොකද්ද දැන් ඊට පස්සේ කරන්න කියලා. මේ ස්ථානාධිපතිට ගෙනාවට පස්සේ ස්ථානාධිපතිගේ බලේ තියෙන්නේ නැහැ. මොකද්ද තමන් කරපු වරද? එන්න අතීත වැරදි දිනනවා නම් ඒකට බී රිපෝට් ගහලා උසාවිදානික මහලොකු දෙයක් නෙවෙයි. හැබැයි මේ වට ආණ්ඩුවේ ඉහළ අණ එන බව තමයි ඒ කියන්නේ මම අද ස්ථානාධිපතිතුමා හම්බුණාම වෙච්ච සිද්ධිය මම මේ කිව්වේ. අපි බලමු. රයිට්. මම සමාජවාදී සිස් සංගමේ ජාතික කමිටු සමාජයේ ගැමුණු විජේකීර්ති. අපි දන්නවා අද දවසේ කොම්පඤ්ඤ වේදිය පොලිස් ස්ථානයේ ඉදිරිපිට පැවැත්තු සාමකාමී නිහඬ විරෝධතාවයේ අතරතුරදී රංගන දේවප්‍රිය සහෝදරයව අත්අඩංගුවට පත් කරගලා තිනවා. විශේෂයෙන්ම ආණ්ඩුව දිගින් දිගටම කරමින් යන මෙන්න මේ මර්ධනීය කිරීමේ ක්‍රියාවලිය. මොකද අපි දන්නවා මීට දින කිහිපයකට පෙර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉලක්ක කරගෙන මෙන්න මේ විදියටම මර්ධනය දියත් කරා. ඒ වගේම අද දවසේදී මේ විරෝධ සාමකාමී නිහඬ විරෝධතාවයේ අවසන් වුනන් පස්සේ ඒ තැනට හැංගිලා බලන් ඉඳලා රිංගගත්තු පොලිස් නිලධාරීන් හරහා මේ රංගල් ලක්මාල් දේවප්‍රිය සහෝදරයව අත්අඩංගුවට පත් කරලා දිනවා. ඒකෙන් අපි කියනවා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට ඔයාලා සෙල්ලම් නටන්න ලෑස්ති වෙන්න එපා. වහාම මේ ශිෂ්‍ය නායකින්ව එහෙම නැත්නම් අරගල කරුවන්ව දඩයම් කිරීමේ ක්‍රියාවලිය වහාම නවත්තන්න ඕන. එහෙම නවත්තන්න නැත්නම් අපි ලෑස්ති රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක මේක බේරගන්න. ඒ නිසා අපි කියනවා වහාම රංගන දේවප්‍රිය සහෝදරයව නිදහස් කරන්න කියන එක.